අපි අරගෙන දැන් ඒතර ආනාපානසතිය සමාධිය අරගෙන ඊට පස්සේ ඒ සමාධිමත් හිතෙන් අර සතර සතිපට්ඨානයේ කුමන හෝ කොටක් මත හන්න කියන හැටික සංඥා වේවා දෙගුණ කොටස් වේවා ඒ ආකාරයෙන් තමයි අර විදර්ශනාවට අර උපයෝගී ඒ සතර සතිපට්ඨාන ධර්ම බුදුරණන්සේ එහෙමනේ කියන්නේ එසේ මුලින්ම හිත මේ සංහිඳීමට අරගෙන ඒ කියන්නේ උපේක්ඛාවට අරගෙන ඊට පස්සේ රූපය අනිත්‍ය බව දකින්න. සතර මහා ධාතුවක් හැටියට, ආයතන හයක් හැටියට, දෙතිස් කුණුපයක් හැටියට, ඉරියව් පවත්තන කයක් හැටියට, මරණානුසතිය හැටියට. ඔය කොයි ආකාරයෙන්ම විදර්ශනා නුනින් දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් මුල් වෙන්නේ අතන්දී ආනාපාන සතියයි හිතේ මේ සමාධියයි. ඉතින් ඒක එතෙන්ති බැඳෙන්න ඕනේ නෑ. සමාධිය තුලින් විදර්ශනාව මතු කර ගන්න ඕනේ. එහෙම නැත්නම් එයා සම්මා සම්බුද්ධ ශාසනය මතු කර ගත්තා වෙන්නේ නෑ. එතකොට අපි යමෙක් හිතා ගත්තා නම් අපි හැමදෙනි භාවනා පටන් ගන්නකොට මම මේ ආනාපාන සතිය කරන්නේ හුදෙක් මේ අර සත්‍ය සතිපට්ඨානේ උපයෝග කරගෙන විදර්ශනාව දකින්න සමාධිමත් කරගන්න කියලා ඒ අරමුණෙම හිතාගෙන ඒ අරමුණ හිතපු ගමන් ඒක අනිත්‍යයි කියලා දකින්න. එතකොට එතන විදර්ශනාවයි සමතයයි දෙකම තියෙනවා. දෙකම තියෙනවා. එහෙම හිතුනේ ගමන් එයා ඒ හිත අනිත්‍යයි කියලා දැකලා ආනාපාන සතියට යනවා. එතනදී මෙයාට විදර්ශනාවයි සමතයයි සමතය විදර්ශනාව දෙකම වෙනවා. නමුත් ඒ හිත නිත්‍ය වශයෙන් ගත්තොත් එතන ආයමත් අපි මායයටයි තිතක් තමයි මගේ කරගෙන භාවනාවට යන්නේ. ඒ නිසා හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ. මේ හිත හිතනකොට මේ හිත අනිත්‍යයි කියලා දැකලා මාර්ගය තුල යන්න.